හිලවුළු සහ පළතුරු වගාවේ නියැලෙන ගොවීන්ගේ නිෂ්පාදන වියදම අවම කරගනිමි. කුසි රසායනවල ශේෂ අවමට්ටම් පවත්වා ගැනීමත් සෞඛ්‍ය ආරක්ෂිතව ගුණාත්මක නිෂ්පාදනයක් පාරිභෝගිකයන්ට ලබා දීමේ අරමුණින් SL GAP වැඩසටහන මේ වන විට රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. සීලම ගොවි ශේෂ්ඨ එම SL GAP ප්‍රමිති කරන තත්ත්වවලට යාමේ ප්‍රායෝගික අපහසුතාවයක් නිසාම මාතලේ මහනුවර නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුන පදනම් කර ගනිමින් ගැබ්බී සහතිකරණ ක්‍රියාවලිය මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරමින් පවතී. අද දවසේ අපි කිකිලගස්කඩ ප්‍රදේශයට පැමිණියේ විශේෂිත කාරණාවකට. SL GAP එහෙම නැත්නම් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වලින් වගා කරපු ගොවි මහතුරුන්ගේ ශ්‍රේෂ්ඨ පරීක්ෂා කරන තමයි අද ආවේ. ඒ කියන්නේ මේ වගේ ජීවුන් ලැබුව ගොවි මහතුරු පිළිවෙත්. ප්‍රසන්න මහත්මිය මොකද මේ SL GAP කියන්නේ? මේකේ ක්‍රියාවලිය මොකද්ද? කිකිලගස්කඩ ප්‍රදේශය ගත්තාම විශේෂයෙන් උඩරට එළවලු වගා කරන ප්‍රදේශයක් SL GAP එහෙම නැත්නම් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් මගින් අපි බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයාට සෞඛ්‍ය ආරක්ෂිත එළවලුක් පළතුරක් ලබා දීම තමයි ප්‍රධානතම අරමුණ වෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගින් සිදු කරන ලබන ප්‍රධානතම වැඩසටහනක් අතර මේ වෙනකොට ගැප් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ අපේ ප්‍රදේශයේ ගොවි මහතුරු සෑහෙන ප්‍රමාණයක් මේ වැඩසටහනට අනුගතව මේ වෙනකොට කටයුතු කරනවා. අපි මේ ඇවිල්ලා ඉන්නේ ඒ විදිහට ගැප් වැඩසටහන යටතේ කැරට් සහ පළතුරු වගා කරලා තියෙන ශේෂ්ත්‍රයක් නිරීක්ෂණය සඳහා. සාමාන්‍යයෙන් ගොවි මහත්තුරු සාමාන්‍ය නුවරඑළියේ ගොවි මහත්තුරු කුස රසායන වැඩිපුර භාවිත කරනවා. ඒතර මේ SL GAP එහෙම නැත්නම් SL GAP B කියන ක්‍රියාවලිය තුළ වෙන්නේ මොකක්ද? මේට කලින් ලබා දුන්නේ ගැප් කියන සහතිකය. නමුත් ඒකේ තියෙන සමහර කරුණු කාරණා වෙනස් කරලා බොහොම පහසුවෙන් ගොවි මහත්තයාට සහතිකරණයට යන්න පුළුවන් විදියට තමයි ගැප් B කියන වැඩසටහන අපි සකස් කරලා තියෙන්නේ. ඒ යටතේ ගොවියාගේ විශේෂයෙන්ම පලිබෝධනාශක පොහොර භාවිතය ක්‍රමවත් කරන වගේම ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා ගොවියා ඒ සඳහා දරුණු ලබන පිරිවැය ගොඩ ලොකු ප්‍රමාණයකින් අපි අඩු කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ගැප් වැඩසටහන තුළින් ඉතාම ලාභදායී කෘෂිකර්මාන්තයක් අපිට සිද්ධ කරගෙන යන්න පුළුවන් කියලා. අද දවසේදී අපි මේ අවිලෙන ශේෂ්ත්‍රය ගත්තාම අපේ රත්නායක මහත්මයාගේ ශේෂ්ත්‍රයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතුමාගෙන් අහලා බලමු එතුමාගේ අත්දැකීම්. එතුමා ව්‍යාපාරිකයෙක්. ඒ ව්‍යාපාරයත් සමග කෘෂිකාර්මික ව්‍යාපාරයක් කොහොමද ගොඩනැගුවේ කියන එක එතුමත් එක්ක අපි කතා කරලා බලමු. මම රජයේ සේවකෙක් විදිහට සේවය කළා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලයේ වසර 20ක් පමණ සේවය කළා ගණක අධිකාරියවරයෙක් වශයෙන්. ඊට පසුව මම මගේ ගම් ප්‍රදේශයේ රිකලස්කඩ ගොවිතැන් කටයුතු කිරීමට මම අදහස් කරා. ඒකෙන් අක්කර දෙකහමාර තුනක් පමණ වගේ ප්‍රමාණයක එළවලු සහ පළතුරු වගාවක් මම දැනට ආරම්භ කරලා තියෙනවා. දැන් වසර තුනක් පමණ කාලයක් සිට තමයි මේ කටයුත්ත මම කරගෙන යන්නේ. ගැප් වැඩසටහනට ඇතුළත් වෙලා තියෙනවා. ඒ මහතුරුන්ගේ උපදෙස් පිට මේ සියලුම කටයුතු දැනට කරගෙන යනවා. රිකිලගස්කඩට ආපු වෙලාවේ තවත් පොලිටැන් එකක් එහෙම නැත්නම් ආරක්ෂිත ගෘහස්තුල තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. මේකේ තියෙන්නේ බිල් පේපර් වගාව. ඉතින් මේ බිල් පේපර් වගාව නම් දැන් මේක අවසාන අවස්ථාවට ආපු බිල් පේපර් වගාවක් තියෙනවා. අපි ඒ මහත්තයාගෙන් අහලා බලමු. දැන් මේක මාස 10කට එහා ගියපු වගාව. මේක අභියෝගයක් තියෙනවා. මේ මේ බිල් පේපර් වගාවෙත් සුවිශේෂීතාවයක් තියෙනවා. අපිට ඒ ගැනත් කතා කරන්න පුළුවන්. ඔබතුමාට ඒ ගැන පොඩ්ඩක් කියන්න බලන්න. හොඳයි. මේ හරිතාගාරයේ වර්ගඩි 1800ක් තියෙනවා. අපි සාමාන්‍ය තත්ත්වය යටතේ වර්ගඩි 1000කට නඩත්තු කරන්නේ පළ 300ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ වර්ගඩි 1800ට අපිට යන්න පුළුවන් පළ 600ක වගේ ප්‍රමාණයක්. නමුත් මේ වර්ගඩි 1800 ඇතුලේ අපි අධික ඝනත්ව ක්‍රමයේ යටතේ පළ 1400ක් සාර්ථකව නඩත්තු කරලා තියෙනවා.
කොහොමද මේක පවත්වාගෙන නඩත්තු කරන්නේ කොහොමද? ඔව් අධිකනත්ව ක්‍රමයේදී අපි විශේෂයෙන් පොහොර භාවිතය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. අපි බෙල් පෙපර් පැලයක පැලවදියේදී ලීටරයට ග්‍රෑම් භාගයක් එහෙම නැත්නම් දශම පහක් වෙන්න අනිවාර්යෙන් ඇල්බර්ට් සොලියුෂන් හෝ යාරමිලා කියන කම්ප්ලෙක්ස් එකෙන් පාවිච්චි කරන්න ඕනි. ඒත් එක්කම ගහේ වර්ධනයත් එක්ක මල් පිපෙන අවධිය වෙනකොට අපිට පුළුවන් ලීටරේ පැලයකට ග්‍රෑම් දෙක දක්වා උපරිමයකට යන්න. ඊට අමතරව අපි සතිපතා අනිවාර්යෙන්ම පොටෑසියම් කියන පොහොර වර්ගය සහ කැල්සියම් කියන පොහොර වර්ගය සතියට වතාවක් පැලයකට ග්‍රෑම් දෙකක් වගේ වෙන්න පාවිච්චි කරන්න ඕනි. ඒත් එක්කම රෝග පරිබෝධ හානි ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙලා අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕනි. අද දවසේ අපි විකිලි ගස්කඩ ප්‍රදේශයේ ගැප් වැඩසටහන ගැන කතා කරනකොට අපේ කුසුම ප්‍රදේශ මහත්තයා හමුණා. ඒ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් දෙන්න. ඔබතුමා කියන්නකෝ ගැප් වැඩසටහන මොකද්ද? ඇයි අපි මේ වගේ එකක් ආරම්භ කළේ? මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පළාත් සභා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කරන වැඩසටහනක් තමයි ගැප් වැඩසටහන කියලා හඳුන්වන්නේ. මේකෙන් ගොඩක් වෙලාවට අපි සිද්ධ කරන්නේ ගොවි මහත්වරුන්ට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හඳුන්වා දීලා යහපත් නිෂ්පාදනයක් කෘෂිකාර්මික නිෂ්පාදනය බිහි කිරීම තමයි ආරමුණ. එතකොට හඟුරංගිත සහකාර කෘෂි උපදේශක කොට්ටාසේ රිකිලගස් කෘෂි උපදේශක කොට්ටාසේ කියන්නේ ඉතාම සුවිශේෂී ස්ථානයක් ගැප් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට. මොකද අපි ලංකාවම ගත්තොත් එහෙම යහපත් කෘෂිකාර්ම පිළිවෙත් වැඩසටහන් විශාල ප්‍රමාණයක් තිබ්බත් රිකිලගස් කර විශාල ගොවි මහතුරු ප්‍රමාණයක් මේ සඳහා යොමු වී සිටිනවා. එතකොට මම දැන් කියන ගැප් වැඩසටහන කියන්නේ මොකද්ද කියලා ඇත්තටම ගොවි මහතුරුන්ගේ නිෂ්පාදන වල මූලිකම අපි හදන පොහොර භාවිතය ඉතාමත් අඩු කරලා රසායනික ද්‍රව්‍ය අඩු කරලා මූලික නිෂ්පාදනය සඳහා යන පිරිවැය ඉතාමත් අඩුවෙන් භාවිතා කරමින් සෞඛ්‍ය ආරක්ෂිත සහ ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීම තමයි අපේ අභිප්‍රාය. මේ යහපත් කෘෂිකාර්ම පිළිවෙත් මධ්‍යම රජ කෘෂි දෙපාර්තමේන්තුව පළාත් සභා කෘෂි දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කරපු වැඩපිළිවෙලේ ප්‍රතිඵල තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. රටට ඩොලර් අවශ්‍ය වෙලාවක මෙවැනි පොලිටන් වල බගා ගන්න ගොවි මහතුරු තමයි අපිට ඉතාමත් වැදගත් වෙන්නේ. ඉලරම මේම පොලිටන් එකේ නිර්මාතෘමක් කියන්නද මේක ලොකු අභියෝගයක් මේ වර්තමාන කාලය තුළදී. මේ අභියෝගය ජයගත්තේ කොහොමද? ඇත්තෙන් මම මේ ලංකා විදුලි මණ්ඩලයේ තමයි වැඩ කරේ. ඊට පස්සේ විශ්වම ගැනීමේ අනුතුරුව මම හිතුවෙත්ම මේ වගේ ටනලයක් කරන්න. ඒ වගේ මේ දෙවෙනි වාරේ තමයි යන්නේ බිල් පෙපර්. මම හිතන් හොඳ අස්වැන්නක් ගන්නවා. ඒ වගේම ලාභදායි. කිසිම ප්‍රශ්න නැතුව මේ කුළුමිනාශක එහෙම අඩුම ආවම් බාහිතෙන් තමයි මේවා කරගෙන යන්නේ. ඔව් අනිවාර්යයෙන් මේ ව්‍යාපාරික වගාවේ අපිට කියන්නකෝ මේ අපේ ඉන්න බලන්න ප්‍රේක්ෂකව ඉන්නවා. ඒ කටියට ඔබතුමා මේකෙන් ලබාගත් ආදායම් පිළිබඳ විස්තර ටික පොඩ්ඩක් කතා කරත් හොඳයි. සාමාන්‍ය මේ ගහගෙන් එත්තම අපි බලවත්ව වෙන ප්‍රමාණය තමයි කිලෝ 8ක වගේ ප්‍රමාණය බලවත් වෙනවට මට මම හිතන්නේ ඒ ටාගට් එක තමයි යන්න බෑ. දැන් කිලෝ 6කට වගේ මම ගිහින් තිනවා. මම හිතන් ඉදිරි කන්නේදී මම අනිවාර්යෙන් කිලෝ 8ට යනවා. 100%ට 50%කට ලාභයක් තියෙනවා. අවසාන වශයෙන් කියන්න අපිට දැන් අපි ඉන්න ගෝ ජනතාව ඉන්න කොට ඒ ගෝ ජනතාව එහෙම නැත්නම් අපි ඉන්න බලාගෙන ප්‍රේක්ෂකව ඉන්න ඒ කටට ඔබතුමා දෙන්න තියෙන පණිවිඩ මට ඇත්තම කියන්න තියෙන්නේ අපේ ඇත්තම මේ දැන් ඉන්න තරුණ පරම්පරාව තමයි ගොඩාක් කට්ටිය දැන් මේකෙන් අයින් වෙනවා. මොකද මඩ ගා ගන්න කැමති නැහැ. මේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් මෙතෙන්දී ඇත්තම අපේ මඩ මේ අතපය ගෑවෙන්නේ අපිට මහත් එක් වගේ මේ වැඩ ඇත්තම කරගෙන යන්න පුළුවන්. දැන් තාක්ෂණයේ තියෙන සීනම උපකරණ තියෙනවා අවශ්‍ය දැනුම විතරයි අපිට. ඒකත් ඒ කුසුම දෙවන්තෙන් ලබා දීලා මේ තරුණ පරම්පරාව මේ මාර්ගය යොමු කරනවා නම් ඇත්තෙම මේක ලොකු ජයග්‍රහණයක් රටට. ඒ කියන්නේ අපිට ලංකාවට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගන්නට මේ අපිට රට යවලා මේ මාර්ගයෙන් ලංකාවට ආදායමක් ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේ
පොල්ටන මේ වගාව ගැප් සහතික ලත් ශ්‍රේෂ්ඨය. තුර මේ කලාපය තුළත් ගැප් සහතික ලත් තවත් ගොවිපොළවල ඇති. මේක අභියෝගයක්. නුවර දිස්ත්‍රික්කයේ කිව්වහම වැඩිපුර කෘෂි රසායන භාවිත කරන ප්‍රදේශයක්. ඔබතුමායි අභියෝගයේ ජයගත්තේ කොහොමද? නුවරලි දිස්ත්‍රික්කයේ මේ වෙනකොට ගැප් ගොවිපල් 103ක ප්‍රමාණයක් පවතිනවා. එතකොට මේ ගැප් වැඩසටහන අපි මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර ඒකකයක් अभी पलात कृषि कम डिपार्टमेंट एकाबद्धा तम अभी वेडसर क्रियात्मक इतकोट मे 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 वेडसर यदि अभीट गैप कियन संकल्पे अभी गुवियान्नतरट महाजनतावतरट पारिभोग्यन्नतर गिणियांड कटयत कर्ण इतकोट मिथंद अभी कटयत करे सौख्यारक्षित आहार अपे पारिभोग्यांट लादीट इतकोट मिथंदी अभीट एस एल गैप कियन अपे कृषि कम डिपार्टमेंट हूं මේ වැඩසටහන මේ සහතික යටතේ අපිට ගොවිපල් 103ක ප්‍රමාණයක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ඊට අමතරව මේ සහතිකේ ලබා දෙනකොට අපිට යම්කිසි අපි නිර්ණායක ටිකක් බලනවා මේ ගොවිපලේ මෙන්න මේ නිර්ණායක තියෙනවද කියලා. එතකොට ඒකට අනුව ඒ අපි තෝරාගත්ත ප්‍රමිතීන්ට අනුකූලව තමයි අපි ගොවි ශේෂ්ඨරට ගැප් සහතිකේ ලබා දෙන්නේ. එතකොට මේක අපිට කරගෙන යද්දී අපිට අභියෝගයක් ආවා अभी कहुमद मे अट मे गैप साहतिकेट एंड बैरी पिरीसट पिरीस मेकट नैबुर करतंदी तम अभी कृषिकाण डिपार्टमेंट पला कृषिकाण डिपार्टमेंट अभी उक्कमेकू यदा गैप बी के वैडसर साहतिकरण क्रम यदि अभी हूं दुंडे इतने मेतंदी अभी पुलवांगुना अपे एस एल गैप कियन संकल्पे अटतर गण बैरी गोव्योत् मे गैप बी के සාහිතකරණයේ යටතේ සාහිතකරණයට ලක්කරන අපි අපේක්ෂා කරනවා. ඒතකොට මෙතනදී විශේෂයෙන් වැදගත් වෙන්නේ අපි මේ ගැප් B කියන සාහිතකරණ ක්‍රමවේදය මධ්‍යම පළාතේ තමයි නියම ව්‍යාපෘති විදිහට ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා අපි ලොකු ඉලක්කයක් තියන් ඉන්නවා අපේ වැඩි ගොවීන් අපේ නුවරලි දිස්ත්‍රික්කයේ ඉන්න ගොවීන් වැඩි පිරිසක් මේ ගැප් B සාහිතකරණයේ යටතට ලබාගෙන මේ ඇතුළත් කරගෙන अभी वेडि पारिभोग्यान पिरीसकट मे सौख्यारक्षित आहार लबादिंडतम अभी बलापुर उबटात्मे गैप वेडसनान सह संबंध वेडिदुर तुरतुर हो मे वेडसनान एकाबद्धेन्ड अवश्यन उबगे प्रदेश कृषिकर्म प्रदेश हम पुलवांग हेम संदा दिनेकम कार्यालय दिनेकम संबंधेला तुरतुर विमसला අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඊට අමතරව නුවරලි ව්‍යාප්ති කාර්යාලයේ 052 22 22 313 කියන දුරකථන අංක හරහා වැඩිදුර තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ දුරකථන හරහා ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ සත්කාරයට දායක වීමේ හැකියාව තියෙනවා.